දැන් මේ පිණිසී දෙන සද්ගාර පවත්තන්න. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි, අද වර්ෂ 2020 ජනවාරි මාසේ 4 වෙනිදා වේලා උදෑසන 8:30 පසු වෙලා තිනවා. මේ මොහොතේ මේ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන හොරණ යාල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයේට මේ පින්නත් යෝගාවචර මහත්මීන් දෙපලක් පැමිණලා තිනවා. ඊට අතිරේක ඒ ස්ථානයේ රැඳී ඉන්නා වූ මහත්මයෙක් ඉන්නවා. ඒරායේ පින්නත් මහත්මීන් දෙපල බලාපොරොත්තු වෙනවා තමන් තුළ මේ වන විට විදර්ශනාව කොයි ආකාරයෙන්ද තමා තුළින් අත්දැකීමින් ඉන්නේ කියන තමන්ගේම විදර්ශනාවේ අත්දැකීම් සාකච්ඡාව සඳහා භාජනය කරන්න. අන්නේ සඳහා ප්‍රමාණවත් කුසල්ලේ පින්නතුන්ට පහළ වෙලා තිනවා. නිසා මේ මොහොතේ ජීවමානව පවතිනා වූ ගෞතම සම්බුද්ධ ශාසනය තමන්ගේ සංසාරයේ ගෝර කතරේ දුක්ඛන්දරාවේ කෙලවරක් නිමාවක් අවසානයක් සැනසුම් කරන අවසාන සම්බුද්ධ ශාසනය බවට පත් කර ගැනීම සඳහා තමා ප්‍රමාණවත් තරම් විදර්ශනාවට අනුගත වෙලා ඉන්නවාද කියන එක තමයි නැවත නැවත අත්දකින්නේ. එහෙම තමන්ට සාතික වුණා නම් ඒ සාතිකයේ තමන්ලගේ තියනවාද කියලා තමයි නැවත නැවත අත්දකින්නේ. ඒ සාතිකයේ දැන්න තියනවා නම් ඒකට කියනවා සීක උත්තමයි කියලා. සාතිකයේ තවම නැත්තම් එය සාමාන්‍ය පු탁ජන අන්ධ පු탁ජන මට්ටමේ ඒ අය කොහමාරි සාහතිකය ලබා ගැනීම සඳහා, ඒ කියන්නේ මරණ මංචකයේදී තමන්ට විදර්ශනාවට අනුගත වෙන්න පුළුවන් ද කියන එක තමයි ඔය සාහතිය කියලා කියන්නේ. වෙන සාහතිකයක් නැහැ. මරණ මංචකයේ තමන්ට අට ගන්නා වූ දැන ගැනීම, ඒ දැන ගැනීම විදර්ශනාවට ලක් කරගන්න පුළුවන් වුණා නම් එතනින් සංසාරයේ කෙලවරක් දැකීමේ පළමු පියවර ඉවර වෙනවා. ඒ කියන්නේ අවසාන වශයෙන් මරණ මංචකයේදී හෝ සෝවාන් වෙන්න පුළුවන්. ඊට පෙර සෝවාන් වුණා කියලා වෙන්නේ එච්චර තමයි. උනේ තොරතුරු දා මෙතන වාර්තා වන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී ලෝකයට ධර්මයක් විවෘත වෙලා තිනවා, ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් වෙලා තිනවා. ඒ සඳහා දිබ්බ සෝත සහිත දෙවිවරුන්ට අවස්ථාව ලැබිලා තිනවා. ඒ අය සූදානම් කියන බව දන්නවා. ඊට අතිරේකව තාක්ෂණයේ හරහා YouTube ජාලය පාවිච්චි කරන අයටත් මේ මොහොතේ අවස්ථාව ලැබිලා තින බව වාර්තා වන්නේ. උනේ කෙටි මතක් කර ගැනීම සම මහත් වූ ධර්ම ගුණ ආර්දනා කරනවා. මේ මහත් පින්ට තමන්ගේ මේ වන තිබෙනා විදර්ශනාව සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරන ලෙස මහත් වූ ධර්ම ගෞරවණීය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. එදිනෙදා ජීවිතයේ කමටහනක් ඉදිරිපත් කිරීමට අවසර ස්වාමීන් වහන්ස. දින කීපයකට කලින් ගෙදර පිරිසක් එක්කලා තවත් නෑදෑ ගෙදරකට ගියපු අවස්ථාවක්. එතන ස්වාමීන් වහන්ස ගිහිල්ලා ඒ ගෙදර ඒ නෑදෑ කට්ටිය ඇවිල්ලා ආගිය තොරතුරු එහෙම කතා කරන්න කියලා වාඩි වෙනවා ස්වාමීන් වහන්ස. එතකොට ස්වාමීන් වහන්ස ඒ කතාව පටන් ගන්නකොටම මම අනුගත වුණේ ස්වාමීන් වහන්ස මම බණ අහන්න ඕන, මම භාවනා කරන්න ඕන කියන උපදේශයට. එතන ස්වාමීන් වහන්ස ඒ දිගටම ඒ විනාඩි 10ක් 15ක් විතර ස්වාමීන් වහන්ස ඒ කතාව වෙන අතරතුර ස්වාමීන් වහන්ස මම අනුගත වෙලා හිටියේ මම බණ අහන්න ඕන, මම භාවනා කරන්න ඕන, මම බණ අහන්න ඕන, මම භාවනා කරන්න ඕන කියන උපදේශයට ස්වාමීන් වහන්ස. එපමණයි ස්වාමීන් වහන්ස. ඉතින් මොකද ඒ හැර තියෙන අවබෝධය මොනවද? එතන ස්වාමීන් වහන්ස සියුම් මට්ටමේ කාමරාග පටිකරාග කියන එක ගැන අවබෝධයකට ආවා ස්වාමීන් වහන්ස. සියුම් මට්ටමේ කාමරාග පටිකරාග කියලා. එහෙමයි ස්වාමීන් වහන්ස. සාකච්ඡා කිව්වත් කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතන ස්වාමීන් වහන්ස මම බණ අහන්න ඕන, මම භාවනා කරන්න ඕන, මම බණ අහන්න ඕන, මම භාවනා කරන්න ඕන කියලා උපදේශයට අනුගත වෙලා හිටිය ස්වාමීන් වහන්ස. එනාට එතන ස්වාමීන් වහන්සේ වටපිටාවේ කියන්නේ ඒ දේවල් ඒ ක්‍රියාවලිය ඒ විදිහට සිද්ධ වෙන වෙලාවේ තමයි ස්වාමීන් වහන්සේ මම ඒකට අනුගත වෙලා හිටියේ. එතන
ඒදී ක්‍රියාවලිය වෙනවා කියලා අවබෝධයක් තියෙනවා ස්වාමීන් වහන්ස. එනට එතන අර්ථයකට, ඒ කියන්නේ අර්ථයකින් වචනයකට ගිහිල්ලා ඒව දැනගැනීම විදිහට ආවේ නෑ ස්වාමීන් වහන්ස. ඔය ප්‍රකාශන කිරිපත් කරන්නේ එහෙමයි ස්වාමීන් වහන්ස. අත්දැකීම එතන ඒතකොට සියුම් කාමරාග පටිකරාග අත්දැක්කයි කියන එකේ අත්දැකීම නේ. කාමයේ විදිහට මොකද්ද අත්දැකේ? පටිගේ විදිහට මොකද්ද අත්දැකේ? එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට එතන ස්වාමීන් වහන්ස ඒ කියන්නේ බාහිරෙන් ඒක පටන් ගන්නකොටම ගත්තා ස්වාමීන් වහන්ස. එතන කොහොමද කියලා ඒ ගෙදර කට්ටිය කොහොමද කියලා අහනකොටම තමයි ස්වාමීන් වහන්ස මම බණ අහන්න ඕන, මම භාවනා කරන්න ඕන කියන එකට අනුගත උනේ. එතකොට පටිගේ උනේ ස්වාමීන් වහන්ස කොහොමද කියලා අහපු එකෙන් ඉවත් වෙන්න ඕන. ඒක ඉන්න අකමැති තැන එතනින් ඉවත් වුණා ස්වාමීන් වහන්ස. මම බණ අහන්න ඕන, මම භාවනා කරන්න ඕන කියන එක තමයි ස්වාමීන් වහන්ස කාමරාගේ උනේ ස්වාමීන් වහන්ස. එතකොට දැන් ඔය සියුම් මට්ටමක් ගැන කතා කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය සියුම් කියන්නේ? එතන ස්වාමීන් වහන්සේ සියුම් නෙමෙයි, එතන ගොරෝසු මට්ටම. දැන් ස්වාමීන් වහන්සේ දිගටම දැන් මම අනුගත වෙලා හිටියේ, ඒ කියන්නේ ටික වෙලාවක් යනකොට ස්වාමීන් වහන්සේ විනාඩි 10ක් 15ක් විතර හිටියා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ එතන බාහිරෙන් ඒ එයාලා ඒ කියන්නේ අනිත් කට්ටිය ඔක්කොම ඒ ක්‍රියාවලිය වෙනවා කියන එක ගැන ස්වාමීන් වහන්සේ දැනීමක් තියෙනවා. නැඩ ස්වාමීන් වහන්සේ එතන එතකොට සියුම් මට්ටමේ සියුම් මට්ටමේ පටිඝ රාගයක්. නැඩ ස්වාමීන් වහන්සේ මම අර විදර්ශනා වේමි ඉඳගෙන, ඒ කියන්නේ මම බණ අහන්න ඕන, මම භාවනා කරන්න ඕන කියන එකේම තමයි ස්වාමීන් වහන්සේ අනුගත වෙලා හිටියේ. ඔය තෝරේ අධ්‍යක්ෂ මොකද්ද? යතන අර ඒගොල්ලන් මූණ කරන දේවල් දන්නවා යටින් මොනවද කියලා ප්‍රකාශනය කරා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද ඒක දැනගැනීමක් දෙකින් මොකක් තමයි? එතන ස්වාමීන් වහන්සේ ධානාගත වෙලා ඔය ධානාගත වෙලා ඉන්න බව දන්නේ කොහොමද? ඒක සාක්ෂි මොකද? ධානාගත වෙලා ඉන්න බවට තියෙන සාක්ෂි. මේ මොහොතේ තමන්ගේ දැනගැනීමටපත් වෙන්නේ මොකද්ද? මෙතන මේ මොහොතේ දැනගැනීම නැහැ කියලාද කියන්නේ? එතන ස්වාමීන් වහන්ස දැන ගැනීමක් විදිහට ආවේ නැහැ ස්වාමීන් වහන්සේ එතන. ඔව් දැන ගැනීම නැත්තම් තමන් අවදීන් ඉන්න බව තමයි එයාර්නස් එකක් නැද්ද? තමන් අවදීන් ඉන්න බව නිඳ කිල්ලද එතකොට? නෑ ස්වාමීන් වහන්සේ එතන. එතකොට ධාතු මනසිකාර ස්වභාවයක තියෙනවා. එහෙමයි. ඒක කියවෙන්නේ නැත්තේ එතකොට. ඒ වෙලාවේ ධාතු මනසිකාර ස්වභාවය අත්දකින්නවා. එහෙමයි ස්වාමීන්. ඒක කියවෙන්නේ නැත්තේ එතකොට. යනිගේ වෙනස් වීම දකින්නේ නැද්ද එතකොට? වෙනස් වීම මොනසිකාර ස්වභාවය වෙනස් වීමක් නැතුව දාති මොනසිකාර ස්වභාවය කියලා එකම ස්වභාවයක් දිගටම දිනනවද? නෑ ස්වාමීන් වහන්සේ, එතන වෙනස් වීමක් තිබුණා. එකිනෙකට වෙනස් දැනීම තමයි තිබුණේ. උඩ එක දාති මොනසිකාරය කියලා කියවෙන්නේ නෑ. දාති මොනසිකාරය කියලා තමයි දන්නව හැබැයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ දාති මොනසිකාරයේ ස්වභාවයේ අත්දැකීම තමයි පටිගිරාගය කියලා කියන්නේ. එහෙමයි. එහෙමද? දාති මොනසිකාර ස්වභාවයේ අත්දැකීම ස්වාමීන් වහන්සේ කාමරාග. කාමරාගය. එහෙමයි. පිටිගේ මොකද්ද ඒක? එතන ස්වාමීන් වහන්ස බාහිරෙන් ඇහි, ඒ කියන්නේ බාහිරේ තියෙන දැනීම්. ඒ කියන්නේ මට දැන් ඒක වචනයක් විදිහට, අර්ථයක් විදිහට මම ගන්නෙ නැතුව ස්වාමීන් වහන්ස, ඒ වුණාට ඒක බාහිරේ ක්‍රියාදාමයේ වෙනවා කියන එක තියෙන ස්වාමීන් වහන්ස, ඒක තමයි පටිගරාගය කියන්නේ. උතෝර ඒක දැනගැනීමේ මොකක් තමන්ගේ තමන්ට ෆීල් වෙන මීඩියා එක මොකක්ද? තමන්ට කොහොමද ඒක දැනෙන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්ස දැන් මං ශබ්ද වලින් ස්වාමීන් වහන්ස ඈ ශබ්ද කියන්නේ කතා කරන ශබ්දය. ශබ්දේ නේද තමන්ට? එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට තමන්ට ඇහිමක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. කියන්නේ ඇහෙන තොරතුරු නැතුව නමුත් ඇහිමක් තමන්ට ෆීල් වෙනවා, දැනෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒතර ඇහිමේදී තමන් එතකොට එතන ඉවත් වීමට ධාතු මනසිකාරය ඉස්මතු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ ධාතු මනසිකාරය තමයි කාමරාගය. ඒතකොට ධාතු මනසිකාරයට පෙර ඔය ඇහිම පටිගරා. පටිගරාගය ස්වාමීන් වහන්ස. එහෙමයි. ඒතකොට ඒ හරහා තමන්ට එතකොට දැන් කාමරාග පටිගරාග සිවුම් මට්ටමත් දැකීමක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් ගුරුසු මට්ටමුත් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ පටන් ගැනීමේදී ගොරෝසු මට්ටමේ
පටන්ගැනීම ගොරුස මට්ටම. එහෙමයි. ඒට ඉහරා තමයි ආර්ය මාර්ගය පිළිබඳව තියෙන අවබෝධය මොකක්ද? එතන ස්වාමීන් වහන්සේ මට අවබෝධයකට ආවේ සකෝදාගාමි මාර්ගයේ ඉදිරියට යනවා කියන එක තමයි ස්වාමීන් වහන්සේ. සකෘදා මාර්ගයේ. එහෙමයි සර්. සකෘදා මාර්ගයේ ඉදිරියට යනවා කියන එකට සාක්ෂි මොනවද තවන්න තියෙන්නේ? දැන් ආපු බණ නැතුව තමන්ගේ පැත්තේ. ඒ සෞබෝධිය තුලින් තමයි තියෙන. එතකොට මොකක්ද ඒකට තියෙන පිළිතුර? ඔය කියන ඔය අත්දැකීම් තියෙන ඔක්කොම සකෘදාගාම මාර්ගයේ තමයි කියලා මම කියනවා. දැන් ඕන ඕන කියනවනේ. එහෙමයි සර්. ඇයි එහෙම කියන්නේ කියලා හුවුත් මොකද උත්තරේ? එහෙමයි සර්. එතකොට ස්වාමීන් වහන්සේ ගොරෝසු මට්ටමේ කාමරාග පටිගරාග වලට අමතරව සියුම් මට්ටමේ, ඒ කියන්නේ කාමරාග පටිගරාග අත්දකින්න පුළුවන් වෙනද ස්වාමීන් වහන්සේ කියන්නේ ක්‍රියාදලයක් වෙන ස්ථානයේ ඉඳගෙනම මගේ කම උපදේශයට අනුගත වෙන්න පුළුවන් කියන එක හරහා ස්වාමීන් වහන්සේ පැහැදිලි නැහැ කියන්නේ මොකද කියන්න හදන මොකද කියලා පැහැදිලි නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ කාමරාග පටිගරාග කියන එක ස්වාමීන් වහන්සේ සියුම් මට්ටමේ විදිහට අත්දැකීම තියෙන නිසා ස්වාමීන් වහන්සේ ඔය ඒ ඇහිලා තියෙන බණහරණේ කියන්නේ එහෙමයි. ඇහිලා දින බණාරා බුදුපියාණන් වහන්සේ දේශනා කරන කාමරාග පටිගරාග සිව් මට්ටමේ අත්දකින්නවනම් සිව් මට්ටමේ අත්දකින්නවනම් ඒක සකෘදා මාර්ගය නෙමෙයි, ඒක අනාගාම මාර්ගය. සිව් මට්ටමේ කියන්නේ ගොරෝසු මට්ටමේ කාමරාග පටිගරාගයි සිව් මට්ටමේ දෙකම තියෙනවනම් ගොරෝසු මට්ටම ඉවරලා නැත්නම් ඒ කියන්නේ සකෘදා මාර්ගය. එහෙමයි සර්. ගොරෝසු මට්ටම අත්දකින්නවනම් තමයි සකෘදා මාර්ගය පටන් ගන්නෙ. ගොරෝසු මට්ටම අත්දැකීම ඉවර වෙච්ච දාලාට සකෘදා මාර්ගයේ ඉවරයි, සකෘදාගම් ඵලය ලැබෙනවා තමයි. එහෙසම්. එතකොට ඒක බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන බණි. දැන් නෝනා කියන මම ඒක තමයි ඉන්නේ කියලා. එහෙම. තමන්ට තියෙන අවබෝධය මොකද්ද? බුදුහාමුදුරුව කියපු බණේ හරියි කියලා පිළිගන්න. බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන මං කියන දේ පිළිගන්න එපා මානෙනි කියලා. එහෙමයි සර්. පරීක්ෂා කරන්න කියලා. එහෙම. ඒ ඉහිපක්ෂිකෝ තමන්ට තියෙන අවබෝධය මොකද්ද? තමන්ගේ මරණින් පස්සේ තමන්ට මොකක් ලැබෙයි කියන තොරතුරු මතද ওই අද්දැකීම හරහා තමන් කියන්නේ මේක තමයි සකෘදාගම් මාර්ගය කියන්නේ. එහෙමයි සවනසසර. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස එතන දැනීම් විදිහට තිබුණත් ඒ කියන්නේ මම නිරන්තරයෙන්ම ඉන්නේ ස්වාමීන් වහන්ස ධාතු මනසිකාර ස්වභාවය තුළ. එතකොට ස්වාමීන් වහන්ස විචිකිච්ඡාවක් නැහැ ඊළඟ මොහොතේදී මරණයටපත් උනත් ඒ දැනීම් තුලින් ආය භවයක් හදනවා කියන එක ගැන විචිකිච්ඡාවක් නැහැ ස්වාමීන් වහන්සේ. එතනින් මේ භවය ඉවර වෙන, ඒ කියන්නේ අවසාන භවය කියන එක ගැන ස්වාමීන් වහන්සේ සැකයක් නැහැ. ඒ කියන්නේ තව භවයකට යන්නේ නැහැ කියලාද කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එතනින් ස්වාමීන් වහන්සේ උත්පත්ති යන්නේ නැහැ කියලා. එහෙමයි සර්. උත්පත්ති යන්නේ රහතර ඉන්න ඕනේ නැහැ. නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ උත්පත්ති කියන්නේ හත් අර මරණ මංචකෙන් පස්සේ භව හතක්. ඒක එහෙම තියෙනවා ස්වාමීන් වහන්සේ. මං කියන්නේ තවත් අර බවක් කියන්නේ මොන බවද නැත්තේ කියලා කියන තව. එතන ස්වාමීන් වහන්සේ රූපාවචර. භවචරද කාමවචරද? කාමවචර. ඒ කාමවචර නේ. කියන්නේ කාමවචර වලට යන්නේ නැහැ කියලා. එහෙමයි සාන. ඒයි කාමවචර යන්නේ නැහැ කියන්නේ. එතන ස්වාමීන් වහන්සේ ධාතු මනසිකාරය තුල ස්වභාවය තුල ඉන්න නිසා ස්වාමීන් වහන්ස ඒ ඊළඟ මොහොතේදී ඒ කියන්නේ ධ්‍යාන තුලම ඊළඟ මොහොතේ මරණ මංචකයේ තුල ස්වාමීන් වහන්ස ඒ තුලම තමයි ඒ කියන්නේ යන් ධාතු මනසිකාරයේ තුල ඉන්න නිසා ධාතු මනසිකාරයට සාපේක්ෂිත උත්පත්තිය ලැබෙනවා කියලාද කියන්න හදන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහේ. ධාතු මනසිකාරයට සාපේක්ෂිත මේ උත්පත්තියක් කියලා කියන්නේ. එතකොට ඒක මොකද්ද කියලා කියන්නේ අවබෝධයක් නැහැ තාම. මම දැන් තමන්ට දැන් තමන් ඉන්න ඔය දැන් උතන කියනවා ධ්‍යාන මට්ටම් කියලා. එහෙමයි. ඒ ධ්‍යාන මට්ටම මොකද්ද කියලා එහෙම අවබෝධයක් තියෙනවද උතන? තමන් ඉන්න ධ්‍යාන මට්ටම මොකද්ද කියලා? මොන ධ්‍යානෙද කියලා? එහෙම නැහැ ස්වාමීන් වහන්සේ. මොකද්ද ඒ ධ්‍යානෙ පිළිබඳ උතන දව කියන ඔය ධාතු මනසිකාරයේ ප්‍රකට වෙලා ඉන්න අවස්ථාවට දැන් ඉදිරිපත් කරන්නේ එතන තමයි කාමරාග සිවුම් වෙලා තින්නේ කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒක මොකක්ද ඒ ධ්‍යානෙ? එහෙම අවබෝධයක් නැහැ ස්වාමීනි. එහෙම අවබෝධයක් නැහැ. නැහැ ස්වාමීනි. ධ්‍යාන මට්ටම් පිළිබඳ අවබෝධයක් නැහැ. නැහැ ස්වාමීනි. ඔව්.
එතකොට ගොරොස් මට්ටම ඉන්න අවස්ථාව දැන් උතන කිව්වනේ එතන මොකද්ද මේ වචනයක් ඇහුණා ඊට පස්සේ එතනින් ඒකින් කමඩන්ඩ ගියා කියලා. එහෙමයි සර්. ඒ අවස්ථාව ධ්‍යාන අවස්ථාවක් කියලා එකත් ඉතිපත් කරානි. එහෙමයි සර්. ඒකත් මොන ධ්‍යානයක්ද කියලා අවබෝධයක් නැහැ. එහෙම නැහැ සර්. ධ්‍යානයක ඉන්නේ කියන එක තියෙනවා සමනංසේ ධ්‍යාන මට්ටම ගැන. ධ්‍යානයක ඉන්නේ කියන එක දන්නවා. එහෙමයි සර්. ඒ ධ්‍යානයක ඉන්නවා කියලා කියන්නේ එතන ස්වාමීන් වහන්ස සමතේ කෙට යන්නේ නැතුව විදර්ශනා වක් වෙන නිසා ස්වාමීන් වහන්ස විදර්ශනාක් වෙන නිසා එහේ අන්නේ විදර්ශනා කුණා කියන එකෙන් සක්කි දිපක් යන බව අවස්ථාව දෙකටම වෙන වෙනම එතන ස්වාමීන් වහන්ස පළවෙනි අවස්ථාව ගත්තොතින් කොහොමද කියන වචනේ එතන ස්වාමීන් වහන්සේ එතනෙන් ඒ කොහොමද කියන එක නිරවශේෂ නිරෝධයකට ගිහිල්ලා එතනින් මම බණ අහන්න ඕනේ මම භාවනා කරන්න ඕනේ එතන ස්වාමීන් වහන්සේ විදර්ශනාවකට පත් වෙනවා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ දෙවැනි අවස්ථාව ගත්තා ස්වාමීන් වහන්සේ ඔය එතකොට එතන විදර්ශනා වුණා කියලා කියන්නේ මොකද්ද විදර්ශනා වුණේ එතකොට එතන ස්වාමීන් වහන්සේ එතනින් නිරෝෂේෂ නිරෝධයකට ගියපු නිසා කොහොමද කියන එක? එහෙනම් ඇයි ඒක නිරෝෂේෂ නිරෝධයට ගියා කියලා කියන්නේ? ඒක ස්වාමීන් වහන්සේ එතනින් කොහොමද කියන එක එතනින්ම නිරෝධය කියන්නේ කොහොමද කියන වචනය දැන් නිරෝධුණා කියලාද කියන්නේ නැත්නම් වෙන අර්ථයක්ද කියන්නේ? නෑ ස්වාමීන් වහන්සේ එතනින් ඒ අර්ථය නිරෝධ වෙලා එතනින් තවත් භවයක් හදන්න නැතුව ස්වාමීන් වහන්සේ එතනින්ම නිරෝෂේෂ තවත් භවයක් හැදුවේ නැහැ කියලා කියන්නේ ඇයි? අදගෙනින් තව භාවයක් හැදුවේ නැහැ කියලා දැන් අර්ථේ නිරුදුණයි කියලා කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පිළිතුරු ලිදිලා තියෙන නමුත් පිළිතුරු තව ටික පැහැදිලි කරත් එහෙම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපි එතනින් ඒ මත තව එකක් ගොඩනගන්නේ නැතුව ඒ මත තව එකක් ගොඩගත්තේ නැහැ. කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. කොහොමද කියන එකට ප්‍රතික්‍රියා කරන්න ගියේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා එතනින් තව එකක් ගොඩනගන්නේ නැහැ. ඒක මත එකක් ගොඩනගන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වෙදෙන් ඒක මත එකක් ගොඩ නැගුණේ නැහැ නමුත් එතනින් තමන් ඒ නිසාම තමයි තමන් ගියේ මම බණ අහන්න ඕන කියන්නේ. එහේ සාරණා. දැන් එතන ඉවත් වෙන්න නෙතෙන්ද ගියේ? එහෙමයි සාරණා. ඒතර ඒක ඒ මත හටගත්තේ නැහැ කියන එක අවබෝධය තියෙනවා දැන් ඒක. එහෙනම් තැ ඒකේ මොකක්ද තත්ත්වය ඒකට? එහෙමයි සාරණා. ඒක ඒ මත හටගත් නැහැ කියලා අවබෝධයක් තියෙනවා සාරණාංශ. ඒතකොට ඒකෙන් ඉවත් වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ නැවත ධාතු මනසිකාර ස්වභාවය ඒක ඉන්නේ. ඔය ඒ සූමාස්සයිනේ. එහෙමයි. උතන්දී ධාතුමනසිකාර නෙමෙයි ඉතින් මම බණ අහන්න ඕන කියන දැනගන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට එතන ස්වාමීන් වහන්සේ එතකොට ඒක නිරෝෂේෂ නිරෝධයකට ගිහිල්ලා ඒක එතනින් නිරෝධ වෙලා තමයි ස්වාමීන් වහන්සේ ඊළඟට මම කියන එක එන්නේ. ඒ කියන්නේ ඒ මත එක ගොඩ නැගුණා කියන එක අවබෝධයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ කොහොමද කියන එක නිරෝෂේෂ නිරෝධයට ගියාට පස්සේ මම කියන එකට පෙර තව නිරෝධයෙන් නිරෝධයට ගිය දේවල් තියෙනවා කියලාද කියන්නේ තව? එහෙමයි සාරණා. ඒ නිසා කියනවා මේක මත නෙමෙයි මේක හැදුවේ. හැද එහෙමයි සාරණා. එනික ස්වාධීනව ආපු එකක් තොරතුරක් කියනද අවබෝධයක් තමයි තියෙනවද? එහෙමයි සාරණා. يعني මේ මම දඟලපු එකක් නෙමෙයි කියන එක කියන්නේ ධර්මතාවය තමයි වැඩ කරේ කියන අවබෝධයක් තියෙනවා කියලා කියන්නේ. එහෙමයි සාරණා. මොකද්ද ඉතින් ධර්මතාවය කියලා තමයි අවබෝධයක් තියෙනවද? එයි එහෙම වෙන්නේ කියලා. කොහොමද කියන එකට පිළිතුරු නොදී ඒ වෙනුවට මේ වගේ එකක් වෙන්නේ කොහොමද කියන එක ධර්මතාවයේ මොකද්ද කියන අවබෝධයක් තියෙනවද දැන්? එහෙම එතන ස්වාමීන් වහන්ස ධාතු මනසිකාර ස්වභාවයක්ම තියෙන්නේ කියන එක ගැන තමයි ස්වාමීන් වහන්ස කියන්නේ. එතන ධාතු මනසිකාර ස්වභාවයක් ඒ දෙක අතරක් තියෙන ධාතු මනසිකාර ස්වභාවයක් කියලා. දෙක අතරක් ධාතු මනසිකාර ස්වභාවයක් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ මේ දෙක අතරත් තව අත්දැකීමක් තියෙනවද කොට? එහෙමයි. ඒ කියන්නේ මේ දෙකත් එකට එකක් ගැට ගැහෙන්නේ නැහැ කියලා දන්නවද කොට? එහෙයි ස්වාමීනි. ඒ කියන්නේ එහෙමනම් ඒවා එකිනෙකට එකිනෙකට ස්වාධීනව ඇවිත් ඇවිත් තියෙන දේවල් ඒවා අතරින් කොටසක් තමයි තමයි මේ දැනගෙන තියෙන්නේ කියන අවබෝධය තියෙනවා. එහෙමයි ස්වාමීනි. නේද? ඒක එකට සම්බන්ධ වෙලා නැහැ කියලා ඒ හරයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඔය කියන ඔය විස්තර කිරීම දැන් ධාතු මනසිකාර අවස්ථාවේදී සියුම් කියන අවස්ථාවේදී දැන් ඔය විස්තර කරොත් එම තමයි එතකොට. ඒ එතෙන්දී මොකද වෙන්නේ කියලා? එහෙමයි ස්වාමීන් වහන්ස. එතනත් ස්වාමීන් වහන්ස සියුම් මට්ටමේ පටිගරාගයක් තියෙන්නේ. ඒතකොට ස්වාමීන් වහන්ස කොහොමත් අර්ථයකට ගිහිල්ලා නැහැ.
එතකොට ඒ මතේ එකක් මුකුත් ගොඩ නැගිලා නැතුව ස්වාමීන් වහන්සේ ධාතුමනසිකාර ස්වභාවයේම තමයි ඉන්නේ. සිව් මට්ටමේ දැනගැනීමක් තමයි තියෙන්නේ කියලා කියන්නේ ඇහිම නැතුන තියනවා කියලා කිව්වේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වෙන පටිගය කියලා කිව්වේ. එහෙමයි. ඒකට ඇහිම එතකොට එකක්ම දෙකක් හටගත්තේ නැහැ කියන එකේ මොකක් තමයි තියෙන්නේ? අවබෝධය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතන අර්ථයකින් ගත්තේ නැති නිසා ස්වාමීන් වහන්සේ. يعني ඇහෙන්නේ මොනවද කියලා හොයන්න කියනයි කියලා කියන්නේ. එහෙමයි. ඇහිච්ච බව මිසක් ඇහිච්ච දේ පිළිබඳව හොයන්න කියන්නේ නැති නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක එහෙමනම් ඒ ඇහිම ඇහිමින් ඉවරුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සුත්තේ සුතමතින් කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. දිව්‍යානා දේනාවෙන් දුට්ටේ දුට්ටමතින් සුත්තේ සුතමතින් මුත්තේ මුතමතින් විඤ්ඤාතේ විඤ්ඤාතමතින්. එහෙමයි. කියන්නේ ඇහි දුටු දේ දුටු තැනින් අතර වෙන්න ඕන. එහෙමයි. දුට්ටේ දුටුමතින් කියන්නේ ඒකයි. ඇහැට අදාළව. සුත්තේ සුතමතින් කියලා කියන්නේ ඇහුණු දේ ඇහුණු තැනින් අතර වෙන්න ඕන. එහෙමයි. මුත්තේ මුතමතින් කියන අනිත් තුනම එකතු කළා. ඒ කියන්නේ කය දිව සහ නහය, ඒ කියන්නේ රස සුවඳ සහ දැනීම පොට්ටබ්බය. ඒ තුනම එකතු කළා කියන මුත්තේ මුතමතින්. දැනුණු දේ දැනුණු තැනින් අතර වෙන්න ඕන. දැනීම කියලා නේ අපි කියන්නේ ඒකට. ඒ තුනම රස දැනෙනවා, සුවඳ දැනෙනවා, අපිට ශරීරයේ මధుර කන දැනෙනවා. දැනීමනි කියන්නේ වැඩි දතුමති කියන්නේ දැනීමක් නෙවතන. ඒක මුත්තේ මුතමතින්. විඤ්ඤාතේ විඥානවත් විඤ්ඤාතේ කියලා කියන්නේ අනිත් එක මානසික ආකාරයේ විඤ්ඤාතේ කියන්නේ දැන ගැනීම දැන ගැනීමෙන් අතර කරන්න කියන එක. ඔය හතරයි තියෙන්නේ. හතර කියන්නේ අර තුන්වෙනි එකේ තුනක් තියෙනවා. තව උර පහයි අරකයි හයයි. උර ආයතන හයට අදාළව කියන්නේ. ආයතන හයෙන් ආයතන තුනක් එකට එකතු වෙලා තින්නේ. මොකද මේ තුනෙන්ම අපි ඉදිරිපත් කරන්නේ අපිට දැනෙනවා කියන එකයි. රස දැනෙනවා, සුවඳ දැනෙනවා, අපිට දැනෙනවා කියලා ඉතින් අපි ශරීරය සම්බන්ධ කරලා කියන්නේ එතකොට. අන්න ඒක. එතකොට ඔන්න ඔය අවබෝධය තමයි තියෙනවා කියලායි කියන්නේ එතකොට. එහෙමයි සර්. ඒ කියන්නේ එතන ඒ ඇහිච්ච බව ඇහිච්ච තැනින් අතර වුණා කියන එක. එහෙමයි සර්. ඒක නිසා එතකොට ඒක එකක් මත එකක් හට ගැනීමක් නෙමෙයි. ඒක ස්වාධීනව එතනින් ගිහිල්ලා ඊට පස්සේ ඊළඟ දැන ගැනීම වෙන වෙනම ආවේ. එහෙමයි සර්. එතකොට ඔය හරහා දැන් ඔය පහුගිය දවස්වල ඉස්මතු වෙලා තියෙන තව කොටසක් ඔය අතරේ කොටසක් අහන්න මෙතන දැන් සාකච්ඡාව වෙන පැත්තකින්. ඔය ඔන්න ඔය කියන කොටස් ටිකක් තියෙනවා. දැන් ඔතන ඇහිම කියන එකක් තියෙනවා. ඊට අමතරව දැන් ස්වාමීන් වහන්සේ පොඩි විස්තර කරගෙන උතුන ඇතන ඒකත් පදනම් කරගන්න පුළුවන් තමන්ට. ඒතකොට ඇහිම කියන එකෙන් ඊළඟට මාරු වෙන තව එකක් තියෙනවනේ. අන්නේවා පිළිබඳ තමන්ට අවබෝධයක් තියෙනවා. ඒතකොට ඒ කියන්නේ අහන ප්‍රශ්නේ පැහැදිලි දන්නේ නැහැ වෙයි. ඒ කියන්නේ මේ ඇහිම සිද්ධ වීම ස්වාධීන ක්‍රියාවලියක්. දැන් ඔය වෙලාවේ කියන්නේ ඔබ නැහුණා වගේ අවස්ථාවක් කියන්නේ නෝන. ඒ කියන්නේ කාගරි ඥාතියෙක් හරි මිතුරෙක් හරි ගෙදරකට ගිහලා තව කණ්ඩායමක් එක්ක ඉන්න වෙලාවේ ප්‍රතිනත්තු ප්‍රධාන වශයෙන්ම මූලික වෙන්නේ ඇහිමමනේ. එහෙමයි. ඉන්න පිරිස නෝනත් එකක් කතා කරනවා ඇති. ඒ කණ්ඩායම අතරක් කතා කරනවා. ඊට අමතරව ඒ ස්ථානයේ සමහර ටීවී දාලා ඇති, රේඩියෝ දාලා ඇති, එක එක්කෙනාට කෝල්ස් එනවා ඇති. විද්‍යාකාරු ඇහිමනේ ප්‍රබලම තියෙන උදන. එහෙමයි. කියන්නේ ඇහි ප්‍රබල නැහැ කියනෝ නෙමෙයි. ඇහි තියෙන ප්‍රබලව ඇහත් වගේම කන ප්‍රබලයි නේද එතන. එහිම එහෙමයි සර්. ඒන්නේ ඇහිමත් එක්ක තමන් ෂණියම් වෙන වෙන තමන්ගේ භාවනාවට විදර්ශනාවට අනුගත වෙනවනේ. එහෙමයි සර්. ඒක අන්න එතෙන්ද ඒ පිළිබඳව ඒ සිදුවන ක්‍රියාවලිය පිළිබඳ තමන්ට මොනවා හරි අතිරේක අවබෝධයක් තියෙනවද? හරි මාර්ගයේ ওই ඉදිරිපත් කරපු එකට අමතරව තව අතිරේක අවබෝධයක් තියෙනවද? මේ මේවා මෙන්න මේ වගේ තමයි මේක සිදුවන්නේ කියලා. එහෙම මාවුදන්නේ නෑ ස්වාමීන් වහන්සේ. අහලා තිනා නෝන්ලා එකවරකට එක දේ දැනගන්න පුළුවන් කියලා. එහෙමයි. ඊට අතිරේකව ඇහිලා තිනවන බුදුමනාරහ ආයතන හයක් තිනවා කියලා. එහෙමයි. ඒ පිළිබඳව තමන්ට තියෙන අවබෝධය මොකද දැන් වෙන උට? එතන ස්වාමීන් වහන්සේ කියන්නේ ආයතන හයම එකපාර වැඩ කරන්නේ නැහැ කියලා අවබෝධයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ආයතන හයම එකවර වැඩ කරන්නේ නැහැ කියලා. එහෙම. ඊය භාවනා අධ්‍යක්ීමෙන් එමු සාකච්ඡා තියෙනවා. කියන් රූපයක් පේනකොට සද්දයක් ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම තියෙන අවබෝධය. එහෙමයි. එහෙම නැහැ. එතකොට ඇයි ඔය ටීවී බලන්නේ? එතන ස්වාමීන් වහන්සේ ටීවී එක දිහා බලාගෙන හිටියත් ස්වාමීන් වහන්සේ එක්ක රූපය ඇහිලා තමයි ශබ්ද රූප පෙනිලා තමයි ශබ්ද ඇහෙන්නේ. තෝ රූපේ රීවිගේ යන වෙලාවේදීම ඒ සද්දේ යන්නේ නැද්ද? නෑ සාගරණේක හරි සින්දු හරි යන්නේ නැද්ද? නවතිනවද?
එහෙම නෑ නවති නෑ ස්වාමීන් වහන්ස. නවති නැත්නම් ඒක වැඩ කරන්නේ එතකොට. එහෙමයි. වැඩ කරනවා ඉතින් ඇහින එක නවත්තන්න පුළුවන්ද? බලන විලා. ඒ වෙනකොට ස්වාමීන් වහන්ස චිත්තක්ෂණේ අර චිත්තක්ෂණයක එක චිත්තක්ෂණයක් ගත ස්වාමීන් වහන්ස රූපේ විතරයි පේන්නේ ඊට පස්සේ තමයි ශක්. පේන්නේ. රූපේ විතරක් පේනවා නම් එතකොට ඒ වෙලාවේ තිබුණු සද්දේ ඇහෙන්නේ නැති වෙන්නේ නම් කනට ඒක රූපේ ඇහෙනකොට ඒ කියන්නේ මේ ඇහැ වැඩ කරන වෙලාවේදී කන වැඩ කිරීම නතර වෙනවා කියලාද කියන්නේ? එහෙම නෙමෙයි ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ ඒක අපිට ගෝචර වෙන, ඒ කියන්නේ අපිට ඒක පිට ගෝචර වෙන එකක්. ඒ තමයි දැන ගැනීම එකක් කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. එකක් දැනගත්තට ඊ දෙකම වැඩ කරන්නේ නැද්ද ඒකවල? ඒක වැඩ කරනවා ස්වාමීන් වහන්ස. වැඩ කරනවනේ. එහෙමයි. දැන් බල්ලෝ පස් දෙනි පුරනවා නම් බල්ලෝ පස් දෙනා පුරන එක නතර වෙනවද අපි කන හරහා? නෑ ස්වාමීන් වහන්ස. නෑ නෑ. කබල්ලේ බුරනේ කන බාර අරගෙන අන්ටික අයින් කරන කණ්ඩ හැකියාවක් නැහැ නේ. නෑ ඒ වෙලාවෙම වාහනේ කුත් උන් ගහනවා නම්. ඒ වෙලාවෙම තව කවුරුරි කතා කරනවා නම්. ඒ සද්ද එක වෙලාවේ 10ක් තියෙන පුළුවන්. එහෙමයි සර්. 100ක් තියෙන පුළුවන්. එහෙ. 500ක් තියෙන පුළුවන්. එහෙ. වෙයිටින් ඒ ඔක්කොම එකවර සිද්ධ වෙනකොට කන වැඩනේ එතකොට. එහෙමයි සර්. ඒ වගේ මේ වෙලාවේ රූපත් ඕන තරම් තියෙන පුළුවන්. එහෙමයි. ඒ වගේම ශරීරයේ දහපොලක මදුරු වහලා කන කන වෙන්න පුළුවන්. ඒ වෙලාවෙම කෑම කටේ කෑමක් තියෙනවනම් රසකුත් තියෙනවනේ. ඒ වෙලාවෙම ඉතින් ගඳ සුවඳක් තියෙන පුළුවන්. කටේ කෑම තියෙනවා අනිවාර්යෙන් කෑම දානකොට ගඳ සුවඳ එනවනේ. එහෙමයි. ඌන කෑම කටේ. ඒකේ ඔක්කොම වැඩනේ එතකොට. එහෙමයි. ඒ වෙලාවෙදීම Tamanට ඒ කියන්නේ වෙන වෙන දේවල් පිළිබඳව තමන්ගේ පරණේ වෝ සැලසුම් පිළිබඳව ඊග වැඩ කිල්ල තියෙනවනේ නේද? එහෙම. මනසත් වැඩනේ. හය දෙනා වැඩ එකද? එහෙමයි. හය දෙනා කෙසේ වැඩ නැත්තම් ඔය නෝන කියන අර අධ්‍යක්ෂකිනේ ඒක තමයි ඇහුවේ. නමුත් ඒක නෑ පහුවේ දවස වල බණ ඇහිලත් නෑ වෙයි. මම කියන්නේ විශේෂ වෙනුම් බණ නෑ. ඔය කමුණා සාකච්ඡා වලින් තමයි මම බණ කියන්නේ දැන් ඔක්කොම. ඒ නිසා අන්න එතන දැන් අවධානය යොමු වෙන්න ඕන තමන්ගේ යම්කිසි ප්‍රමාණයකට. ඒ කියන්නේ දැන් ඔතෙන්දී ඔය අත්දැකීම දැන් කොටු කරගන්න ඕනේ. මොකද අනාගාමී මාර්ගයට යනකොට ඒක කොටු කරගෙන යොත් තමයි පාසු වෙයි. එතකොට මේවා කොහොමද මේ දැන ගැනීම වලටපත් වීම කියන්නේ විදර්ශනා වුණයි කියන අවබෝධයන් එතින් අපිට එන්න ඕනේ. එහෙම. ඒකයි විදර්ශනා වුණා කියන්නේ දැනගත්තු තොරතුර මත යාම තමයි අපි සාමාන්‍ය සම්මුතික ලෝකේ සිද්ධවන්නේ. ඒක තමයි භවය කියලා කියන්නේ. ලෝකේ අපි ජීවත් වෙනවා කියන්නේ ඒකයි. එහෙම. මට ඇහුණා ඇහිච්ච නිසා මගේ කනට ඇහිච්ච දේ මම පිළිගන්න ඕන. පිළිගත්ත දේට මම ප්‍රතික්‍රියා දක්වන්න ඕන. එහෙම. අම්මා ගෑ ගන්න පුතේ පුතේ කියලා. මම ඒ ප්‍රතික්‍රියා දක්වන්න ඕන. මුලින් ඕන අරකේ. මොකද ඔය කන කෑ ගහන්නේ ගෝරි ගන්න මොකද කියලා එහෙම කෑ ගන්න පුළුවන් මට. නැත්නම් ඇයි අම්මේ කියලා බොහොම හොඳින් කතා කරන්න පුළුවන්. ඒ අතරමද ඕන විදිහට ප්‍රතික්‍රියා කොහොම හරි ප්‍රතික්‍රියා දක්වන්න ඕන. ඒ ප්‍රතික්‍රියා නොදක්ව ඉන්නවා කියන්නේ ප්‍රතික්‍රියා දක්වන එකනේ. ඔය කෑ ගහපු දෙන් කියලා නිකන් ඉන්න පුළුවන් කතා නොකර. එහෙම සාමාන්‍යයෙන් කරන්නේ. කෑ ගන්න වැඩි නැහැ ඉවසන්න බැරි නක්. කෑ ගහන්න ඇරලම ඉන්නවනේ. කෑ ගහින් නවත්තරගන් කියලා. නවත්තන්නේ නැහැ. උද එයාට ප්‍රතික්‍රියාවක් තියෙන මෙයා ප්‍රතික්‍රියාව කතා කරන්නේ නැහැ කියලා. එයා අයයි කතා කරා. බල්ල බුරනෝගේ තමයි. සාමාන්‍ය අම්මල ගැටි. ඒ තමයි සම්බසය අම්මලයි. බල්ල බුරන එකයි ඒක අතර වෙනසක් නෑ. අම්මගෙනේ කියන්නේ බල්ලෙක් වුණා. තාත්තලා එහෙම නෑ වෙයි. ඒක වෙනස්. ඉතින් ඔය සාමාන්‍ය දන්න ඕනේ කියන්නේ. ඒතර අන්නේ වගේ එතකොට අපි යම් කිසි දෙයකට ප්‍රතික්‍රියා දක්වගෙන යනවා නම් අන්න එතන තමයි බුදු පියාණන් වහන්සේ අපිට සමුපස්සනා සූත්‍රයේ දේශනා කරන්නේ. සලායතන හට ගන්නවා කියන්නේ. එහෙමයි. මේ සලායතන හට ගැනීම ක්‍රියාවලිය දැන් අත්දකින්න. එහෙමයි. දෙහිච්ච එකෙන් ඉවත් වෙලා එතකොට තමයි තමන්ට විදර්ශනාව හරියටම ගෝචර වෙන්නේ. එහෙමයි. අන්නේ ගෝචර වීම තමයි මරමංචකෙට ගිනියන්නේ. එතකොට තමන්ට සාතිකී පිළිවඳව ආයි කාගෙමත් ගැටලුවක් නැහැ. තමන් දන්නා එතකොට මේ සලායතන අතර සම්බන්ධතාවය කඩන්නයි අවශ්‍යයි. සබණ ඇහුණෙන් පස්සේ අපි බණ වචනේ නැවත නැවත මෙනෙහි කරනවා කියන්නේ සලායතනේ පස්සේ යන එකයි. ඇහිච්ච දේ පිළිගත්ත, ඇහිච්ච දේ මොකද්ද කියලා පිළිගත්ත, ඇහිච්ච දේ කවුද කිව්වේ කියලා පිළිගත්ත. එහෙනම් මේක දැන් මම ඉස්සරහට ගෙනිහිල්ලා මේක පරීක්ෂා කරා. ඒක තමයි සමාලෝචනය කරන්නේ ඇහිච්ච බණ වචන. විතක්කේ කියන්නේ නැහුණයි, විතක්කේ කියන්නේ මෙහෙමයි, ස්වාමීන් වහන්සේ කලින් කියලා තියෙන මෙහෙම
අර ඔබ කමටහනි මෙහෙම තිනවා කි කිය අන්න බලන එතෝ. ඔය ඇහිච්ච දේ පිළිගත්ත එකනේ. ඒ ඒ නිසා තමයි අපි ඔය කමටහන දීලා තින්නේ ඔය විදියට. ඒතකොට ඇහිච්ච එකට එකක් ප්‍රබලයි. ඒ වගේම තමන් ප්‍රබල කරගන්නවා කමටහන. ඒතකොට ධර්ම ශ්‍රවණයත් එක්කම භාවනා කරන්න කියලා කියන්නේ ඒකයි දැන්. පුළුවන් තරම් භාවනාවටම කුටු කරන්න ඔබ භාවනාවට විතරක් ගියොත් එහෙම ඒ වෙලාවේ දෙකක් නැහැනේ ඔය සටනට හරියට. ඒතකොට පිටින් තිනවත් එක්ක සම්බන්ධ වෙන්නේ. යෝගලියොන්ද තමන්ට විවිධාකාර මතිමතාන්තර තියෙනවා. හැබැයි ධර්ම ශ්‍රවණයක් දාගත්තා නම් තමන්ම ක්‍රියාත්මක කරපු යන්ත්‍රය වැඩ කරනකොට ඒක අනිවාර්යෙන්ම ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන බව දන්නෝනේ. ඒ බල්ලපුරුණේ අපිට කියන්න බෑනේ බල්ලපුරයි නැද්ද කියලා. වාහන ඕන් ගන්න එක අපිට කියන්න බෑනේ කපාට. අරක තියෙනවනේ. අන්න ඒ වගේ. සක්මන පාවිච්චි කරනෙත් අන්න ඒ වගේ. සක්මන අපි දන්නවා සක්මනක් අපිට හුරුයි සක්මනේ ඇවිදිනකොට රූප පේන එක නවත්තන්න බෑ. අප බිත්තිය ගෙවල් දොරවල් ගහකොළ ඔක්කොම වටේ දිනවා ඒක. සක්මනේ එකයි වඩා හොඳයි. පරයන්කේ ඒ වගේ නෙමෙයි. පරයන්කේ ඇත්තට මේ විදර්ශනාවට යෝග්‍ය නැහැ. පරයන්කේ යෝග්‍යයි සමතේට. විදර්ශනාවට වඩාත්ම සුසු සමතේ මේ සක්මන. නමුත් දැන් මේ වගේ කමඩානක් විදර්ශනාවට තමයි මුළු මුනිම තියෙන්නේ. ඒකයි. ඒතොර ඔන්නොතෙන්දී තමන් ඒක අත්දකින්න දැන් උත්සාහ කරන්න. එහෙමයි. ඊය තේරෙනවද කියන්නේ? එහෙමයි සාමී. කියන්නේ හොයාගෙන යනෝ නෙමෙයි හැබැයි. භාවනාවේ අත්දැකීමේදී තව අතිරේක අවබෝධයකට තමයි පත් වෙන්න ඕන. ඊ අවබෝධයපත් නොවි තමන්ට අමාරුයි යහපැත්තට පැනගන්නේ. ඉතින් එහාට යන්න. එහෙම. අනාගාමී මාර්ගයට යන්න පුළුවන්. අනාගාමී මාර්ගයට යන්න අමාරු වෙන්නේ නැහැ. අනාගාමී මාර්ගයට ගියහම එතන හිර වෙනවා. එහෙම. ඒක තවත් සියුම් වෙනවනේ. එහෙමයි. තවත් සියුම් වුණාම ඔය ආයතනේ අල්ලගන්න අමාරුයි. ඔන්න දැන් ඉන්න ගොරෝසු මට්ටම කියන්නේ ඔතන ඔය ගොරෝසු මට්ටමට වඩා ඔය මේ දෙවෙනි අවස්ථාව කියන්නේ මහත්මේ ප්‍රකාශ කරනවානේ එතන මේ ධාතු මනසිකාරය ප්‍රකට වෙන තැන එහිමයි මේක ඇතර කාමරාගේ පිටරක් කියලා. එහෙමයි. අන්න ඒකෙදි පුළුවන් තමයි මේ කොටු කරගන්න. එහෙමයි. අනේ කොටු කරගෙන මේ අත්දැකීම ලැබුණාට පස්සේ සක්මන් කරනවානේ සාමාන්‍ය. එහෙමයි සාමාන්‍ය. සක්මන් භාවනාවේදී පුළුවන් අනිත් එකවත් එක්කම අල්ලගන්න ඒකට. එහෙමයි. මුලින් එකක් අල්ලගන්නවා. කියන්නේ ආයතන දෙකක් එකවර වැඩ කරනවා කියන අවබෝධය තමා තමා තුලින් ලබන්න ඕන. එහෙමයි. ආයතන දෙකක් එකවර වැඩ කරනවා. හැබැයි මට දැනගන්න පුළුවන් එකයි කියන එක තමා මෙතෙක් අත්දැක්ක එක. ඒක සනාථ වෙන්න ඕනේ යන්නේ. එහෙමයි. ඒකෝර තමයි බුදුබණවල තිබෙනා වූ නිවැරදි தත්ත්වය තමයි තියෙන්නේ. එහෙමයි. මෙතන මනස කියන එක ඩබල් ගේම් එකක් යන්නේ දාන්නේ. බුදුහාම දේශනා කරන විදිහට සලායතන 5 කිව්වට සමහර අවස්ථාවල බුදුහාමගේ 5ක් විතරක් කියනවා. එහෙනම් ඉන්ද්‍රිය බද්ධ කියන කොට කියන්නේ 5යි. මනස කියන්නේ කොහෙද ඉන්ද්‍රියකට ඇටමස්නහර වල සම්බන්ධ කිලා නැහෙනි. මුත් අනිත් ටික ඇටමස්නහර වලින් අපි දන්නවනේ. ඇයි කිව්වනම් ශාරීරික කොටසක්. කන කිව්වනම් ශාරීරික කොටසක්. දිව කිව්වනම් ශාරීරික කොටසක් නේ. ඒක ශාරීරියේ තුල අපිට පෙන්වන්න පුළුවන්. මනස ශාරීරිය තුල කොහෙද තියන්නේ කියලා කාටවත් කියන්න බෑ. විද්‍යාඥ කියනවා එක එක රටවල විද්‍යාඥ එක එක විදියට. ඇමරිකාවේ වුන් කියනවා මනස තියෙන්නේ මුලේ කියලා. අනිත් යුරෝපයේ අනිත් රටවල අය කියනවා මනස තියෙන්නේ හෘද වස්තුවේ කියලා. මනස එක තැනකවත් නැහැ. භාවනා කරන යෝගාවචරය කියන මනස තියෙන දැන් වෙනස් වෙනවා කියලා. ඒ තමයි විදර්ශනා කියන්නේ. බුදු ගයන් වහන්සේ දේශනා කරන්නේ මනස තියෙන තැන කොහා ගන්න බෑ. ඒක මරණ මංචකේ කොතන තියෙන්නේ කියන එක දනුව තමයි තීරණය ගන්න. අනු මංචකේ කොහේ හරි රූපේ කැලලකට ගැවුණා නම් යාට කාමාවචරයක් හම්බ වෙනවා. ඒකයි. ඒ නිසා ඔන්නෝක අත්දකින්න දැන් තමන් අතිරේකව උත්සාහයක් දරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. අතිරේක බණක් ඇහිලා තියෙන නිසා මේ වෙලාවේ අන්නේ බණේ තිබෙන්නා වූ තොරතුර තමන් තුළ ධාරණය වුණොත් එහෙම අන්නේ ඒ ධාරණය වීම සිද්ධ වෙනවා භාවනාවලදී අත්දැකීමෙන් තමන් අවබෝධයටපත් වීම කරා. එහෙම සම්මා. ඔය අත්දැකීම නියතන තියෙන ඇත්තටම අත්දැක්ක දේ තුළ අතිරේක අවබෝධයකටපත් වෙනවා. මෙතෙක් අවබෝධයටපත් නොවෙච්ච මොකද මෙතෙක් එහෙම බණක් ඇහිලා තිබුණේ නැහෙනි. එහෙම. මේ බණ ඇහිච්ච නිසා අත්දැකීම වෙනස් වෙන්නේ නැහැ. අත්දැකීම අරකම තමයි ඒ අත්දැකීම තුලින් තවත් අවබෝධයකට ශ්‍රවණය කරන්නේ යෝනිසු මනසිකාරයෙන් නැතුව නිකන් බණහන්න ඕන නිසා පැයභාගේ පැයදාගෙන බණහනොත් එහෙමත් නෑ ස්වාමීන් වහන්සේ. යෝනිසු මනසිකාරයෙන් බණහනොයි කියන එකට අනුගත වීමක් වෙනවද? අනුගත වීමක් උනා ස්වාමීන් වහන්ස. එනාට ධානා මට්ටමේ බණ
ධර්ම කරුණු තාම සමාලෝචන වෙනවා. එහෙමයි. සමාලෝචන නෙවෙයි ධර්ම ශ්‍රවණය වෙන්නේ නැත්තම්. වෙනවා ස්වාමීන් වහන්ස. එහෙම. කියන්නේ ඒ දැන් ඔය ධර්ම ශ්‍රවණය කරන ගමන් භාවනා කරන එක නිරන්තරයෙන් දවසට කීපවරක් කරන්නේ නැද්ද? නෑ ස්වාමීන් වහන්ස. එහෙම. එහෙම කරන්නෙම නෑ. කරනවා ස්වාමීන් වහන්ස නිරන්තරයෙන් වීමක්. නිරන්තරයෙන් කියලා කියන්නේ දවසට දෙතුන් පාරක් කරේම කරන්නේ නැද්ද? නෑ ස්වාමීන් වහන්ස. වන්නේ කරෙන්න ඕන. දැන් වෙනකොට දැන් ඔය අමෝටම දැන් ඇවිල්ලා තියෙන කඩා ගන්න බැරි මෙතනින් යහපතට වයින්ඩ් බරුවද අයියෙත් ඔය කමඩක් දුන්නා විශාල පිරිසක් ඔය මේ ස්කයිප් පරා. ඒ හැමෝටම තියෙන දැන් ගැට්ටුන්න උතන. දැන් තමයි ඒගොල්ලෝ එකට පටන් අරන් තියෙන්නේ. එහෙමයි. يعني පටන් ගැනීම කලින් ගුවර කාටවත් තේරුන්නේ නැහැ නේද? මම ගාලිනේ ඔය ඉස්මතු කළා ආවේ. දැන් ඒගොල්ලෝ පටන් අරන් දැන් ඒක තමයි කරන්නේ. අයියේ තියෙන කොටයි ආල බලන්න YouTube එකේ. මේ දිව ටික ගැඹුරුයි ගැඹුරුනට කවන්නේ නැහැ ඒක තියෙනවා. يعني ධර්ම ශ්‍රවණය කරන්නෙම දැන් AI උන්සමනසිකාරයෙන් විතරයි. එහෙමයි. ඒක මොනරන් කැදියන්නේ වගේ. එයා කරන්නෙම යෝනිසමනසිකාරයෙන් විතරයි. එයා ඊට පස්සේ ඒක පරීක්ෂා කරනත් එයා පරීක්ෂණයක් කරලා තියෙනවා වෙනම එයාගේ පරීක්ෂණ. ඒ පරීක්ෂණය කරලා තියන්නේ හැබැයි විදර්ශනාවට අනුව නෙමෙයි. මුත් ඒක කරපු පරීක්ෂණය තුලින් එයා බැලුවා බණ අහලා යෝනිසමනසිකාරයෙන්ම. ඊට පස්සේ එයා බැලුවා ඒ මට ඇහිච්ච බණ මොනවාරි මතකද කියලා. එහෙම එයා පරීක්ෂණයක් කරලා තියෙනවා. හැබැයි ඒක කරනකොට විදර්ශනාව පාවිච්චි කරලා නැහැ. ඒ නිසා එතකොට එයා ඒක කළා තියෙන ඊට පස්සේ එහුවම එයා එන්න ඕන කියනවා මම මේ වැඩේ කරේ මොකද දැන් යෝනිසමනසිකාරය විතරයි බණ අහන්නේ. නිසා බණ අහන්න ගොඩක් තියෙනවනේ දැන්. එහේ. එක මොඩ සාකච්ඡා දවසේදීත් අඩු වශයෙන් පැය කමාර දෙයක් ඒකම තියෙනවනේ. ඒක අහන්න බෑනේ අර විදිහට විනාඩි දෙක දෙක අහලා. එහේ. දවස් දෙක තුනක් ඇහුවත් ඒකත් අහලා ඉවර ගන්න බෑනේ. ඒ නිසා ඒගොල්ලන්ට කලින් උපදේශය දුන්නා දැන් ඒකේ අර විනාඩිය දෙක තුන ධර්ම ශ්‍රවණය කරමින් කරන භාවනාව ඒක විනාඩි 3 4 5 6 දක්වා ටික ටික වැඩි කරන්න කියලා. අන්න ඒක වැඩි කළා වැඩි කරපු එක හරිද කියලා බලන් සාර්ථකයිද කියලා බලන්න තමයි එයයි පරීක්ෂණය කරලා තියෙන්නේ. නිසා විනාඩි 4කට 5කට විතර වැඩි කරගෙන පුළුවන් වුණා කියලා කියනවා. හරිද? ඒ පරීක්ෂණය කරන්න කියලා නෙමෙයි ඔනෝල්ලට කියන්නේ. ওই නෝල්ලා ඉන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ම කියන්නේ ධර්ම කරුණු මෙනෙහි වෙවි ධර්ම කරුණු මත නැවත නැවත සමාලෝචනය කරමින් බණ ඇහිල්ල නතර වෙන්නේ. එහෙමයි. තොර එහිම බණ ඇහිමිට තිබෙනා අරමුණේ කියන්නේ දැන් අලුතෙන් දැන් ස්වාමීන් වහන්සේගෙන් කියුණානේ මේ බණ අහන්න කියලා. ඒක උදාහරණ විදිහට ඔය ඊතුණු කොමනා සාකච්ඡාව එක. එහෙමයි. ඒ නෝනා සකෘදාගා මාර්ගය තමයි. ඒ. එතකොට ඒක කෙලවරාරි ඉන්නේ දැන් ඒ නෝනා. එතකොට අන්න එතෙන්දී ඒක දැන් අහන්න කිව්වම පස්සේ දැන් ඔය නෝනට දැම්ම තේරෙනවනේ මේක පැයක් අත අඩු වශයෙන් ඇති කියලා. එහෙමයි. පැයක් ඉදිය විනාඩි දෙක දෙක අහලා අහන්න බැරි බව තේරෙනවනේ. ඒසත් දැන් හිතනවනේ ඒක අහන්න ඕන කියලා මේ කරුණික වහන්න. එහෙමයි. මේ වෙලාවෙම තේතනා ඇවිල්ලා ඇතිනේ. එහෙමයි. ඒ වැඩේ කරන්න එපා කියලා දැන් කියනවා. එහෙමයි. කරුණු හොයන්න ධර්ම දේශනා ශ්‍රවණය කරන්න එපා. කරොත් ඔය තියෙන අත්දැකීම ඉස්සරහට ගෙනියන්න බෑ තමයි. ඔය භාවනා අත්දැකීමේ තියෙන පැත්ත නෙමෙයි අතින් දෙන්නේ ඒක අනිත් පැත්ත. ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒසත් ධර්ම ශ්‍රවණය කරන්න ධර්ම ශ්‍රවණය කිරීමේ අරමුණ තමයි ධර්ම කරුණු හොයා ගැනීම නෙමෙයි. ධර්ම ශ්‍රවණය වේ. එහෙමයි. ශ්‍රවණය වෙන්න මොකද වෙන්න ඕනේ? විදර්ශනා වේවි ශ්‍රවණය වෙනවනම මොකද වෙන්න ඕනේ? ශ්‍රවණය වෙච්ච වචනය මත ගමන් කරොත් විදර්ශනා වෙන්නේ නෑනේ. එහෙමයි. අන්න එහෙනම් ශ්‍රවණයට විතරක් ඉඩ දෙන්න. ඔය නෝනාර ගෙදර ගිහින් අර කරාවගේ තමයි එතකොට. එහෙමයි සාමාන්‍යයෙන්ම. ඒගොල්ලෝ ටික රණ්ඩු කරන්න සටන් වාට කියන්න ගියේ නෑ නේ නෝනා බෝඩ් එල්ලන්න ගියේ නෑනේ කෑ ගන්න මෙතන කියලා. එහෙමයි. ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න හැල තමන් වාඩු තමන් හිටියා. එහෙමයි. ඒක ඒගොල්ලන්ගේ වැඩේ ශ්‍රවණය වෙන්න ඉඩ ඇරියා. එහෙමයි. ශ්‍රවණය වෙච්ච දේවල් හොයන්න ගියේ නැත්ද කෙනෙක් කරේ. එහෙමයි. අන්නේ ඒකම කරන්න ධර්ම ශ්‍රවණය. එහෙමයි. වැදලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. ධර්ම ශ්‍රවණය කරන්නේ උතරන්නේ විදිහට. දැනකට ගියහම තමයි හැසිරෙන්නේ කොහොමද? අන්නේ විදිහටම හැසිරෙන්නේ ධර්ම ශ්‍රවණය. එහෙමයි. අතෙන්දී ගියහම හැබැයි එක වචනයක් හරි අහලා ඉන්නේ තමන්ට උත්තරයක් දුන්න ප්‍රශ්න නේද? තමන් උත්තර දෙන්න යනවනේ එතන. එහෙමයි. ධර්ම ශ්‍රවණයදී එහෙම කරන්නේත් නැහැ. එකම වචනයක්වත් අල්ල ගන්න අවශ්‍ය නැහැ. අල්ල ගත්තා නම් ඒ කියන්නේ එතන විදර්ශනා වෙලා නැහැ. එහෙමයි. අන්නේ එකයි කරන්නේ. ධර්ම ශ්‍රවණය කරන්නේ දැන් ඔය කලින් ශ්‍රවණය කරපු ඔය ධාතුමනසිකාර එතකොට ධානය වගේ ධර්ම දේශනා දැන් ආයි ශ්‍රවණය කරන්න ඒ ඔක්කොම ඔන්නේ එක જાති එකක් වගේ වෙන්න ශ්‍රවණය කරන්න හැබැයි ශ්‍රවණය කරන්න ඕන අර වගේ කෙටි කෙටි විනාඩි දෙක තුනේ කාලපරාස වලට ඒ කාලපරාස පුළුවන් තරම් වැඩි කරගන්න උත්සාහ කරන්න ඒ කාලපරාස වැඩි වෙනකොට ධර්ම කරුණක් ඇවිල්ලා ඒ ධර්ම කරුණ මත මෙණී වෙනවනම් ඒ වෙලාවේදී ඒක තමන් කමටහන හයියෙන් කියවලා එහෙනම් අනායින් කර ගන්න ඕනේ. ඒ කියන්නේ අර ධර්ම කරුණ මත යන්නේ අයින් කරන්න ඕනේ.
අයින් කළා ආයි තමන් අර විදියට යෝනිසෝ මනසිකාරයට අනුගත වෙනවා. ඒක නිසා එකවර දිගට කරගෙන යන්න පුළුවන්. පැය ගණන් කරන්න කියන්නේ නෙමෙයි. විනාඩි 5ක් 6ක් ඒ දිගට කරාට කවන්නේ නැහැ. හැබැයි අතරමැදදී ධර්ම කරුණකට ගියා නම් ටග් ගාලා තමන් හයියෙන් හයියෙන් කමටහන කියවන්න ඕනේ. එහෙමයි සාරා. හයියෙන් කමටහන කියවන්නේ කියන්නේ ශබ්ද නගා කියවන්නේ කරනොත් ඒක. කරුණුත් නැහැ. නීක කරෙන්නව අර වගේ තැන්වල. ඒ කියන්නේ කොහොමද බනහනෝ නම් තමන් බනහන්නේ බනහන්න පුළුවන් පරිසරයකනේ. එහෙමයි. බනහන්නේ නිසා ඉතින් එතන මේ තමන් ඒක શબ્ද නගා බනහන શબ્දෙටම ඒක කිව්වයි කියලා ප්‍රශ්නේ නැහැ නේ. එහෙමයි. අන්නේ වෙලාවේදී කමඨහන කියවන શબ્ද නගා. එහෙමයි. શબ્ද නගා කියවලා අර ඇහිච්ච ධර්මපදයේ සුභස ගමන් කිරීම නතර කළා. එහෙමයි. බනහැහෙන්න විතරක් ඉඩ දෙන්න. එහෙමයි. ඒක බනහැහිගෙන ඇහිගෙන යන අනුපිළිවෙල ඔක්කොම ටික. එහෙමයි. තමන් ධර්ම කරුණු විකෘති කරන්නේ. ඔය ධර්ම කරුණු සමාලෝචනය කිරීම කරන්නේ විකෘති මේ නෝල කරන්නේ විකෘති කරන එකයි. උදේ නෝල මේ වෙනකොට දාගත්තු නිර්වචන දිනාම එකටම විතක්කෙට නිර්වචන දාගෙන තියෙනවා. ඒකෝර ඒක අලුතෙන් අලුත් කරගන්න බෑ හිච්චලයි. අහන්නේ ඇහින්න ඕන විතක්කේ කියන වචනේ විතරයි. වෙන මුකුත් අවශ්‍ය නැහැ. බණේ කිසි දෙයක් දැනගන්න අවශ්‍ය නැහැ නෝට. ඊනෝට දැනගන්න බණේ කෝ වචනේ විතරයි. ඊනෝන ළඟ තියෙන විරචුස්ස ටික. ඒ ටික රිප්ලේස් කරන විදිහට. අපි ලයිසන් එක අලුත් කරනවා වගේ තමයි. එහෙමයි සර්. ලයිසන් එක නෙවෙයිනේ පරණ ලයිසන් එකම. ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කරනකොට අපිට අලුතෙන් ඩ්‍රයිවිං උගන්නව නෙවෙයිනේ. ඩ්‍රයිවිං අපි කරපු විදිහේ මම කරන්නේ. එහෙමයි සර්. මම අරකේ ගහලා දෙන අලුත් අවුරුද්ද බෝඩ් ඩේට් එක අනෙච්චර කරා. එහෙමයි. වෙනුඟු ඩ්‍රයිවිං වල පුළුවන්ද වාහනේ හරවන්න පුළුවන්ද රිවර්ස් කරන්න පුළුවන්ද බලන්නේ නැහැ. අන්නේ වගේ. ඉතින් සත් අනිකරම වෙන්නේ ඔකයි. අන්නේකින් අයින් වෙන්න ඕනේ. නිසා ඊයට අයිට අමතරව ඔය දැන් ගමන් කරනකොට වාහනේ යනකොට අනිත් අය බණ අහනකොට අන්නේ බණ ඇහෙන්න ඉඩ දෙන්න බෑ වෙයි. ඒ වෙලාව බණ ඇහෙනවා නම් ඒත් මොකද කරන්න ඕනේ? උපදේශයට අනුව. ඊත් කරන්න ඕන අරකම තමයි. ඊ බණ පදේ වශයෙන් දැන් කියන්නේ බණ එහෙම නැත්නම් නාලික බණ ඇහෙන්න පුළුවන් තමයි ලාට. වෙන ගෙදර ගිහලා යනකොට ඒ ගෙදර ටීවී වැඩ කරනකොට ඕන වලට යනවත් ගන්න බෑනේ. එහෙමයි. නාලික බණ දින්න පුළුවන්. ඒ හැම වෙලාවකම තමන් ඉන්න ඕන කොහෙද එතකොට? මේ අඳුර මෙහෙමයි කියන්නේ මොන බොරුද මේ කියන්නේ මේ කියලා එහෙම සාකච්ඡා කරනවනේ. මේ අපරාධ බොරු කියනවා මෙතන මිනිස්සු රවට්ටනවා කිය කී. අන්නේව අක්කෝ අයින් වෙන්න එපා එතකොට. සයින් කරන්න පුළුවන් තරම් එතන එතනම ටඩාල තවන්ගේ විදර්ශනා වෙන්න ඕන. ඊගාද ඉදිනදා ගෙවල් වලට ගියාන් පස්සේ ඔය කතා කරනකොට වෙන දේම එතන පරිසරයේ තිබෙන අනිකුත් දේවල් වලටත් ඒ ප්‍රතික්‍රියාවම දක්වන්න ඕන. එහෙමයි. සාරයන් රූපයක් දැක්කමත් එතකොට ඒකම වෙනවා එතකොට. මලක් දැක්කම මේ මල නම් ලස්සනයි. අපි පැලයක් කරයන් ඕන කියලා එකන්න ටක් ගලා විදර්ශනා වෙන්න එතකොට. අන්නේ වගේ විවිධාකාර ප්‍රතිගඩ වලින් තමන්ගේ විදර්ශනාව වැඩි කරගන්න ඒතරෝ මේ ආයතන පිළිබඳ සලායතන පිළිබඳ අවබෝධය ලබා ගැනීමට අර විදියට ඔය යෝනිසෝ මනසිකාරයෙම බණෙහිම පුළුවන් තරම් ප්‍රගුණ කරගන්න. එහෙමයි. එහෙමයි සාන්නා. ජාත්‍රිකෝ එක කමටන් සාකච්ඡාවට දාලා තවමුණරි ඕනවට සාකච්ඡා කරන්න තියෙනවා. තව ගැටුම් මොනවාරි තියෙනවා. නෑ සාමිනාස. එවන භාවනාව දැන් ගොඩක් දිනුලා තින්නේ භාවනාව අනුගත වෙලා තියෙනවා. අධ්‍යක්ීම් ටික තියෙනවා. ඔය අධ්‍යක්ීම් මත ඔයිට වඩා අවබෝධ මට්ටම් තිබී යුතුයි. අවබෝධ මට්ටම් වල ප්‍රමාදයේ තියෙන්නේ මොකද හේතුව? ඊගෙ නැත්නම් ඒ අවබෝධ මට්ටම් වල ගුණාත්මක භාවයේ අඩු හේතුව ධර්ම ශ්‍රවණිය යෝනිසෝ මනසිකාරය තුළ නොවිච්ච එකයි. යෝනිසෝ මනසිකාරයේ නැතුව හරි එහි ඇසීතු සමහර ධර්ම කරුණුත් ඇහිලත් නැහැ. එහෙමයි සර්. මුලදී කොහොමත් අපි යෝනිසෝ මනසිකාර නැතුව ධර්ම කරුණු අහලා කොහොමත් මේ ක්‍රමයට අනුගත වෙන්න අපිම චේතන ටික දාගන්නවනේ. එහෙමයි. ඉබනේ මෙහෙමයි කියන්නේ මෙහෙමයි කියලා උපදාන කරගන්නවනේ. ඒකත් අඩුවක් තියෙනවනේ. ඒ බණ ඇහිම අඩුවකුත් එතන තියෙනවා. එහෙමයි. හැබැයි ඇහිච්ච බණ වල ධර්ම කරුණු දෝනසු මනසිකාරයෙන් ඇහිච්ච නැති නිසා අර ගුණාත්ම වාය අඩුවීමත් එතන හේතුවක් තියෙනවා. එහෙමයි. අන්නේ දෙක දිනු කරගන්න තමයි තමන් දැන් උත්සාහ කරන්නේ. ඊට අතිරේක වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. ඊට අතිරේක සාමාන්‍ය විදිහට තමන් කරපු දේවල් කරන්න. භාවනාව සම්බන්ධයෙන් වෙන මොකුත් අලුත් උපදේශ නැහැ. මේ තෙක්කල් තමන් භාවනාව කියලා කරපු ආකාරයටම භාවනාව කරන්න. එහෙමයි සමිනාස. කියපු කරුණු වලට අතිරේක වෙන මොකුත් තම වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. හරිද? එහෙමයි සමිනාස පැහැදිලි. මෙන්න මෙතන මේ ගමන සාකච්ඡාව අපි නතර කරනවා. තව ගමන සාකච්ඡාව පටන් ගන්න දින 10ට ඊට අතිරේක තවත් පිරිසක් කැවිලි ඉන්න බවත් වර්තාවක් තියෙනවා. විශාල පිරිසක් බලමු කොහොමද ගත වෙන්නේ කියලා කරන්න දෙයක් නැහැ. මේ ගමන සාකච්ඡාව ගමන දෙක සාකච්ඡා වුණ මේ අවස්ථාවේදී එකනෝන කෙනෙක් තමන්ගේ මූලික අවස්ථාවේදී වෙන්නව ගමන ඉදපත් කරා. දෙවන්න ඕන තමන් සකෘදාගාමි මාර්ගයේ සකෘදාගාමි මාර්ගෙන් එහා පැත්තේ වෙන්නා වූ සියුම් කාමරාග පිටිකරාගත් අද්දක්වින් ඉන්නවා කියන එකත් එක්ක ගොරෝසු කාමරාග පිටිකරාග අද්දකින්නවා කියන අද්දැකීම ඉදිරිපත් කරේ. ඒ අනුව සකෘදාගාම මාර්ගයේ ඉස්සරහට යනවා කියන සාතිකය හරහා තව තවත් ලෝකයට බණක් කියවලා තිනවා. ඒ හරහා
ඇබැයි කමටාන් සාකච්ඡාවේ නෝනයි කමටාන ඒ තරම් ගැඹුරක් නෑ, ධර්ම කරුණු ටිකක් ගැඹුරක් නෑ. ඉනිසා ඒක සුවන් මාර්ගයේ ඉන්න අයත් යම්කිසි ප්‍රමාණයකට අවබෝධය තියන අය යෝනිසෝ මනසිකාරයෙන් ශ්‍රවණය කරාට කමක් නෑ. එහෙම නැතුව යෝනිසෝ ශ්‍රවණය කරන්න බෑ, මේ ශ්‍රවණය කරු පටලවා ගන්නවා. නමුත් මේ කමටහන් අවශ්‍ය වෙනවා ඊට ඉහළ ඉන්න අයට, ඒ කියන්නේ සකුද්දාගාම මාර්ගයේ ඉන්න සියලු දෙනාටත් අනාගාම මාර්ගයේ ඉන්න අයටත් මේ කමටහන් ඇයි නෝනගෙකින් පාඩම් ගන්න තියෙන එක. ඒක ශ්‍රවණය කරන්න ඕනා යෝනිසෝ මනසිකාරය තුලින්. ඉතින් මේ කමටහන් සාකච්ඡා නතර වෙනවා, සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. සාදු සාදු සාදු. සුපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිර්වාණ වන්දා ප්‍රඥාව සාක්ෂාත් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.